අද දවසේ අපි අධ්‍යයනය කරන්න යන්නේ යාකොබ්තුමාගේ සාමාන්‍ය පත්‍රයේ පළවෙනි පරිච්ඡේදයේ 26 සහ 27 වෙනි පද. මම මුලින්ම මේ පද දෙක ඔබට කියවන්නම්. යමෙක් තමාගේ දිව යටත් කරනුගෙන තමාගේ සිත රවටා ගනිමින් තමා භක්තිවන්තයෙක්යි සිතන්නේ නම් ඔහුගේ භක්තිය නිස්සය. අපගේ පිය වූ දෙවියන් වහන්සේ ඉදිරියේ පිරිසිදු වූ නොකිලිට වූ භක්තිය නම් මව්පියන් නැති දරුවන්ද වැඳ වූ ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්යේදී බලා ගැනීමත් ලෝකයෙන් කිලු නොවන ලෙස තමාම ආරක්ෂා කර ගැනීමත්ය. විශයයන් පදේ නැවතුමන යමෙක් තමාගේ දිව යටත් කර නොගෙන තමාගේ සිත රවටා ගනිමින් තමා භක්තිවන්තයෙක්යි සිතන්නේ නම් ඔහුගේ භක්තිය නිස්සය. අප කවුරු දන්නවා කිතුරු ස්වභාව දිහා බලපුවාම මේ කිතුරු ස්වභාවයේ කිතුරු නම දරනව කණ්ඩායම් අතිවිශාල සංඛ්‍යාවක් තිබෙනවා. මම අයිති වන්නේ මිතෝදි ස්වභාවයට. ඒ වගේ විශාල සභාවලට නම් කරොත් අපි දකිනවා ඉංග්‍රීසි සභාව, බැප්ටිස් සභාව, යෝජිස් සභාව, ඒ වගේ සභා විශාල සංඛ්‍ය කතෝලික සභාව සභා ගොඩාක් තිබෙනවා. එතවසෙන්ම මේ සෑම සභාවක්ම සිතන්නේ යම් කිසි විදියකට ඕන් අනිත් සභාවලට වඩා හොඳයි, නැත්තම් භක්තිමන්තයි, නැත්තම් නිවැරදි කියලා. බොහෝ දුරට මේ සත්‍යය මිසියුන් සිසිල බව සත්‍යය. අපි කිය කියන්නේ අපි සභාවතන හොඳම සභාවක් කියලා. නමුත් හැම සභාවක්ම තුල තිබෙනවා එවැනි විශ්වාසය තමුන් භක්තිමත් සභාවක් කියලා. දැන් උදාහරණයක් ලෙස ඇරුවොත් අපි කවුරුද දන්නවා පෙන්තකොස් සභාව ඒ සමාජිකයෝ බොහෝ විට ඔවුන් කන කර කලින් නැහැ. ඒ වගේම ඔවුන් බොහෝ විට සුදු වස්ත්‍ර අඳිනවා. යාඥාවට ඉතාමත්ම වැදගත් ස්ථානයක් ජීවිතේ දෙනවා. අපි මේ ආගය කරන්න ඕනේ. ඒ වගේම අපි කතෝලික සභාවදී බලන අතර අපි දකිනවා කතෝලික සභාවේ ඒ වැතිමතුන් ඒ සභාවට ඉතාමත්ම ලැබි පුදුමාකාර ලැබිකම. ඔවුන්ගේ සභාව අතහරින්නේ නැහැ. උදාහරණයක් වශයෙන් මම මෙතුයි සභාවේ කවුරුනෝ කතෝලික සභාවේ කෙනෙකු වූ විවාහ වුණාම අනිවාර්යයෙන්ම ඒ පවුල කතෝලික සභාවට යනවා. මොකද කතෝලික දැනත්තා එන්නේ නැහැ මෙතුයි සභාවට. බොහෝ විට කියනවා නෑ මගේ සභාවකට ඕනේ. ඒ ආකාරය අපි දකිනවා ඉතාමත්ම ලැබිකමක් කතෝලික සභාවේ. යෙහෝවා ජේවල් විත්නසේ යෙහෝවා වහන්සේගේ ඒ සාක්ෂිකාර ගැන කණ්ඩායම අපි දකිනවා ඒ සභාවේ හැම කෙනෙක්ම සාක්ෂි දරනවා. ඔවුන් නිවෙස් පාසාගොල් සාක්ෂි දරනවා. සුභාරංචි ප්‍රකාශ කරනවා. තවත් සමහර සභාවල අපි දකිනවා ඔවුන් නිරාහාර යාඥාව ගැන ලොකු අවධානයක් යොමු කරන විචාර එදගත්කමක් දෙනවා. තවත් සභාවක ඒ බයිබලය කියවීම, බයිබල ඉගෙන ගැනීම, බයිබලේ කටපාඩම් කිරීමට ලොකු තැනක් දෙනවා. සමහර සභාවන්වල ඒ සමාජ සේවයට ඉතාමත් වැදගත් ස්ථානයක් දෙනවා. සමහර සභාවන්වල ඔවුන් උගන්වනවා දසෙන් කොටසක් නෙමෙයි පුළුවන් තරම් තව තව දෙන මේ සභාවල ගොඩාක් දෙනවා. මේ වගේ මේ සභාවන්වල ප්‍රශ්න කළොත් ඇහුවොත් නායකත්වයේ නොයකගේ ඔවුන් එසේම නොකියුවාට ඔවුන් හිතනවා අපි භක්තිමත් සභාවක්. භක්තිමත් සභාවක් කියලා. ඇත්ත වශයෙන්ම මම මේ හැඳින්වීම උඹට දුන්නේ ඉතාමත් වැදගත් තේරුම් ගන්න දේ වචනය අනුව භක්තිවන්ත කියන්නේ භක්තිවන්ත කිතුනෙක් කියන්නේ මොන ආකාර කෙනෙක්ද තේරුම් ගැනීමට. මේ කිසි දෙයකින්වත් අපි භක්තිවන්ත කෙනෙක් නැත්නම් භක්තිවන්ත ස්වභාවයක් වෙනවා කියලා මම ප්‍රකාශ කළ කිසි දෙයකින්වත් දෙවේ වචනේ සඳහන් වෙන්නේ නැහැ. එනිසා තුන්වෙනි වතාවට යාකොබ්තුමාගේ 1:26 මේ උදෑසන නැත්නම් මේ සන්ධ්‍යාවේ කියවන්න. යමෙක් තමාගේ දිව යටත් කරනගෙන තමාගේ සිත රවටා ගනිමින් තමා භක්තිවන්තයෙක්යි සිතෙන්නේ නම් ඔහුගේ භක්තිය නිස්සය. නැත්තම් කවුරුන් හෝ වේවා තමුන් තාමත්ම භක්තිවන්ත කිතුන්මෙක් කියලා ප්‍රකාශ කළාට තමයි තාමත්ම භක්තිවන්ත කියලා සිතුවාට ඒ තැනැත්තා ඔහුගේ දිව
පාලනය කරගන්නේ නැත්නම් ඔහුගේ සේවය ගැන වේවා ඕන්ට වඩා පුරුෂාරම් දෙන්නවනම් අන් අය ගැන අගුණ ප්‍රකාශ කරනවනම් නොයෙක් නොයෙක් දෙනාව විවේචනය කරනවනම් සහෝදරයන් අතර අසමාදාන ඇතිවෙනා වූ දේවල් කියනවනම් කුපිත වී අන් අයට බැනවදිනවනම් අකරුණාවන්ත නම් පිරිමිසාලේ දිව්‍ය මාහිමික වචන කියන ඔහු බුරුකාරයෙක් ඔහු වංචාකාරයෙක් නැත්නම් ඔහු රැවටිලා තමාම රවටාගෙන ඔහු පිරිමිසාලේ එම නිසා අද දවසේ දිවි ස්වාමීන් වහන්සේ අපට උගන්වන්නා වූ දේ අප තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා සැබෑ එතකොට සමන් දෙන්නා ඔබගෙන් මායසුවොත් ඔබ භක්තිමන්ත නේද කියලා ඔබ සමන් බෙල් පිළිතුරේ ඕනි මල්ලයා ඒක තමයි මම මේ අදින් සමන් දෙන්නේ ඉරුදින උදෑසන දේවිය කියන්නා වූ කිතුන ඔබ ඇහුවොත් ඇයි ඔබ පල්ලියට යන්නේ කියලා ඔගේ මගේ ඇදහිල්ලින්ද මගේ භක්තියෙන්ද කියලා ඔව් අපි හැමෝම සමන් දෙන්නා ඔබ සැම දෙවියන්ට නමස්කාරම සැම කිතුනෙක්ම බොහෝ දුරට ඉදනවා තමුන් භක්තිවන්තයි කියලා. නමුත් දෙවියන් වහන්සේගේ වචනය අනුව අපි අද බලමු සැබෑ භක්තිය ලකුණු මොනවාද කියලා. එම නිසා මම මුලින්ම කැමති මේ ඍණාත්මක පැත්තෙන් උගන්වන්න අවදී එනම් කිස් භක්තිය ලකුණු ඉන්පසු ධනාත්මක පැත්තෙන් බලා සැබෑ භක්තියේ ලකුණු ඔබ ඉදිරියේ තැබීමට එහෙම අපි විදිහට ආරම්භ කරමු හිස් භක්තියේ ලකුණු මොනවාද පළවෙනි දේ තමයි ආත්මික උඩඟුකම ඔබයි නිවනේ කොහොමද ඒක හමුනේ කියලා බලන්න මෙතන තියෙන පාඩපසේ ඔහු තමා භක්තිවන්තයෙක් කියලා සිතන්නේ නම් ඔහු හිතන මම හරි භක්තිවන්ත කෙනෙක් මම හරි හොඳ කෙනෙක් මම හරි යහපත් කෙනෙක් මම අනිත් අයට හොඳ කෙනෙක් මම භක්තිවන්ත කෙනෙක්. ප්‍රේමී සහෝදරී. ඔබ කවුරුත් දන්නවා. ඔබ කවුරුත් අසාති වෙනවා. උඩඟුකම කියන්නේ පාපය කියලා. සාතන්ගේ වැටීමට පවා මුල් හේතුවක් උනේ ඔහු උඩඟුකම. ඔහු උඩඟු වෙන්න පටන් ගත්තා. ඒ වගේම ඔබ තවදුරටත් මෙලියන් සිටුවොත් ඔබ සම අපි යම් කිසි කෙනෙක් අපි උඩඟු වෙන්න පුළුවන් අපිගේ තිබෙනා වූ උගත් කම නිසා අපි උඩඟු වෙන්න පුළුවන් අපිගේ තිබෙනා වූ ඉතාමත්ම අපි වස්තුව නිසා ධනිය නිසා පෝසත් කම නිසා තව උඩඟු වෙන්න පුළුවන් අපිගේ දරුවන් ගැන අපේ ලස්සන ගැන නොයෙක් දේවල් ගැන ප්‍රේමිතවලේ සාහෘදි මේ සියල්ල ඔබට සහ මට ලැබුණේ දෙවියන් වහන්සේගෙන් අප සතු කිසිම දෙයක් ලැබී තිබෙන්නේ උන්වහන්සේගෙන් වෙන්වෙන මේ උන්වහන්සේ සියලු යහපත් දීමනාවල සපයන්නා වූ දෙවියන් වහන්සේ අපට දීලා තිබෙනවා. එම නිසා උන්වහන්සේ නොමිලේ උන්වහන්සේ අනුග්‍රහය නිසා අපට නොයෙක් දේ දී තිබෙන අතර අපි ඒ වගේ උඩඟු වෙනවා නම් අපි දාම අඥානයි කියීම නිවැරදි කරමන් සිතනවා. මොකද උඩඟුකම පාපයක් කියලා. ඔබ දන්නවද මම කලින් මේ පදය මම විශ්වාස කරා ඔබට මම කියා තිබෙනවා කියලා. පළවෙනි පේතෘස් 5:5. පළවෙනි පේතෘස් 5:5. ඉතින් කියනවා මක්නිසාද දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහත්ුන්ට කරුණාව දෙනසේක. දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධ වෙනවා කියන වචනේ කියනවා. උන්වහන්සේ උඩඟුකම සම්පූර්ණයෙන්ම උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම මේ පදේම මේ උත්තරින් තිබෙන්නේ හිත උපදේශ 3:34. යාකොබ්තුමාද මේ පදේම යාකොබ් 4:6 සඳහන් කරනවා. නැත්තම් මේ වචනේම මේ පදේම උන්වහන්සේ උඩඟුවන්ට විරුද්ධව සිට යටහතුන්ට
උපකාර කරනවා කියන මේ පාදයේ මේ වචනේ තුන් අවස්ථාවක අප දකිනවා. එහෙමනම් උඩඟුකම කියන්නේ පාපයක්. දෙවියන් වහන්සේට විරුද්ධයි. අපට උන්වහන්සේ කියනවානේ යටහත් වෙන්න. හැබැයි මම කැමති මේකේ ඉතාමත් වැදගත් පැත්තක් පෙන්වන්න. ඔව් අපගේ නොයෙක් දේවල් ගැන අපි උඩඟු වෙන අතර ඒ උඩඟුකම පාපයක්. හැබැයි උඩඟුකම් වලින් භයානකම උඩඟුකම තමයි ආත්මික උඩඟුකම. ආත්මික උඩඟුකමට මං කිය ඔබට වගකීම කියන දෙවියන් වහන්සේ ද්වේෂ කරනවා. මම යහපත්. මම භක්තිවන්ත කෙනෙක් කියලා අපි ප්‍රකාශ කරන අතර අපි සිතන අතර දිව්‍යන් මහජි ප්‍රසන්න වෙන්නේම නැහැ. යනවා ප්‍රසන්න වන්නේම නැහැ. ඔව් මේ ආත්මික උඩඟුකමයි මම තව පැත්තක් ඔබට පෙන්වන්න. අප තුල ආත්මික උඩඟුකම ඇති වුණා විට බොහෝ වෙලාවට අප ලබන්ට නොයුති නොයෙක් ආකාර අපි හිතමු කවුරු හරි ඇවිල්ලා කියනවා ඔබ කරපු දේ හරිම යහපත්. ඔබ ක්‍රියා කරන විදිහ මුවක් හොඳයි. යම් කිසි දෙයක් ගැන අවස්ථාවක. හැබැයි ඔබ දන්නවා ඔබ බොහෝ හිතනවා ඔබ කරේ ඔබ යමක් කරේ මේ හේතුන් දෙයි කියලා. හැබැයි ඔබගේ අරමුණ උනේ වෙන දෙයක්. හැබැයි ඔහෙට කියන්නේ නැහැ දැන්. ආත්මෙ ගොඩව ගන්නින්ද ඔබ බොහෝ දෙනා ඔය කොම්ප්ලිමන්ට් එක. ඔබ අරගෙන ඔව් විනහලා ඉනවා. ඔව් මාරෙ මම හොඳ කෙනෙක් කියලා පෙන්නනවා. එහෙම නැත්නම් අපි බොහෝ විට ආත්මික උඩඟුකම හින්දා බොරු මුහුණුවරක් පෙන්නනවා. අපි වංචාකාරයන් වගේ බොරු මුහුණුවරක් පෙන්නලා අපි යහපත්ය ලෝකෙට පෙන්වන්න වැයක් කරනවා. දිව්‍යන් වහන්සේ. දිව්‍යන් වහන්සේ. ඔබ දන්නවා පරිසිවරුන්ට කියවව වචන වංචාකාරයන් වලින් දුක් වේ කියලා. එම නිසා අපි මේ සෞදේ සෞදේ මේ ආත්මික උඩඟුකමේ දෙවන ලක්ෂණය තමයි මේක බාහිර ලක්ෂණය. සිදුවීම තමයි මේක ප්‍රතිඵලය තමයි මේක. අපි පෙන්නුම් කරනවා අපි යහපත් කියලා. අපි රළපෑමක් කරනවා. දිව්‍යන් වහන්සේ මේකෙන් තමයි අප්‍රසන්න වෙනවා. මම කැමති මේ ගැන මේ තමයි වැදගත් දෙයක් නිසා ඔබට ලූක්තුමාගේ යේසුභාරංචි දාඩේ පරික්ෂිතේ ඒ කොටස ඔබ ඉදිරියට දා අටි 9:14 දක්වාම ඔබට කියවන්න. ලූක් දා අටි 9:14 තවද තුම ධර්මිෂ්ඨයෝ යයි විශ්වාස කොට අනිත් සියලු සුළු කළා වූ සමහරෙකුට උන්වහන්සේ මේ උපමාව ද කියනසේක. කාටද උපමාව කියන්නේ? අපි ධර්මිෂ්ඨයි කියලා කියලා ආත්මික උඩඟුකම ඇත්තවයි. එක විදිහට අපි හැමෝම අපි හැම දිනාටම අපි හැම දිනාටම මිනිස්සු දෙදෙනෙක් යාච්ඤා කර පිණිස දේවමාලිගාවට නැගී ගියෝය. එක්කෙනෙක් පරිසියෙක් කිය අනිත් තැනැත්තා සුංගමයි කරන්නේ කිය. පරිසියා සිටගෙන තමා තුළ යාච්ඤා කරමින් දෙවියන් වහන්සේ මම කුල්ලකාර වූ අධර්මිෂ්ඨ වූ කාමිතාචාරික වූ අනිත් මිනිස්යන්ෙන් කෙනෙක්වත් මේ සුංගමයි කරන්නාක් මෙන් කෙනෙක්වත් නොවන බැවින් ඔබ වහන්සේට ස්තුති කරමි. ඔබ දන්න ඔබගෙන සතියට දෙවරක් නිර්ආහාරින් සිටිමි. මට ලැබෙන සියල්ලෙන් දසෙන් කොටසක් දෙන්නේ කීය. නමුත් සියම් සුංගමයි කරන්න දුරින් සිට ස්වර්ගයේ දෙසට ඇස්සොසවා බලන්ටවත් නොසිතා තමාගේ ලපැත්තට ගසා ගනිමින් දෙවියන් වහන්සේ පෞකාර වූ මට කරුණා කර මැනවයි කීවේය. නුඹලාට කියමි. අනිත් තැනත්තා නොව මොහු ධර්මිෂ්ඨ කොට ගණන් ගොන් ලැබ තමාගේ ගෙදරට ගියේය. මක්නිසාද තමුන්ම උසස් කරගන්න සෑම දෙනා යටත් කර ලබන්නේය. තමාම යටත් කරගන්න උසස් කර ලබන්නේ කිසියක නැවත බලන්න. පළවෙනි කීසි පහේ පහේ ඒ වචනවල තව විදියකට යේසුස් වහන්සේ කියනවා උන්වහන්සේ මේට උපමා කතා දී තාමත් අලංකාර ලෙස උන්වහන්සේ ගන්නමින් කියනවා. මෙතන කියනවා ධර්මිෂ්ඨ උනේ ධර්මිෂ්ඨ කෙනෙක් ලෙස ගෙදර ගියේ ඒ පරිශ්‍රය නොවේ. තමුන් යහපත් කියලා හිතපෝන ශාලෙමේ යටහත් වුණා උසුංගමයි කරන්නේ. ප්‍රේමී සහෝදර සහෝදරි එම නිසා මුලින්ම අපි තේරුම් ගන්න යුතුයි
ආත්මික උඩඟුකම කියන්නේ හිස් භක්ති ලක්ෂණය. එයින් අපි ජයගනිමු. එයින් අපි ඈත් වෙමු. මා ඔබට කලින් කී ආකාරයට අපිට ආත්මික දීමනක් දෙනවා. දෙවියන් වහන්සේ ඔබ පාවිච්චි කරනවා. දෙවියන් වහන්සේ ඔබ තුල සුද්ධාත්මනදී බලින් ක්‍රියා කරනවා. එය ගැන උඩඟු වෙන්න එපා. එය පාවිච්චි කරන්නේ යේසුස් වහන්සේගේ නාමයේ මහිමයටපත් කරන්න. එය පාවිච්චි කරන්නේ අන් අයට අසරණයන්ට උදව් වෙන්න, දුර්ලයන්ව බෙලහිනාව ශක්තිමත් කිරීමට. ඔබ උසස් කරගන්නවත්, ඔබ ගැනම උසස් දැනගන්නවත්. ඒ පරික්ෂාවට සානියට ඉස්හානි වෙන්නවා. දෙවෙනුව හිස් භක්තියේ ලකුණු මා දකිනා වූ දෙවනික තමයි ඕන් ඉන්නේ ඕන්නම රැවටිලා ඉන්නේ. ඕන් රැවටිලා ඉන්නේ. මේ දකිනවා තමාම රවටාගෙන තමාගේ සිත රවටාගන්නේ. ඒ කියන්නේ හිස් භක්තිය ඇති අය ඒගොල්ලෝ ඒගොල්ලන්ම රැවටිලා ඒ ගුණන් විසින් රවටාගෙන අන්න දෙවෙනි කොරින්ති 4 එදලා ඒ අපි දන්නවා සෑම විටම යක්ෂයා ඉන්නේ අපි රවට්ටන යක්ෂයා බලාගෙන ඉන්න කොනෝ මොනමග යවන්නේ දැන් අපි ආත්මික උඩඟුකම පිරුණාම යක්ෂයාට ඉදාමත් පහසු වෙනවා අපව රවට්ටලා අපව නොමග යවන්න දෙවනි කොරින්තිය 4:4 දන්නවා ඒක දුද දෙවියන් වහන්සේගේ ස්වરૂපය පිළිසු වහන්සේගේ තේජසේ සුභාරංචියේ ආලෝකය නුබැල නුබැබෙන පිණිස මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කළේ මේ ලෝකෙදි කියන්නේ යක්ෂයා මිනිසයන්ගේ සිත් අන්ධ කරනවා මොකටද යේසු වහන්සේගේ ආලෝකය ඔවුන්ගේ හදවත් තුළ නොබැබෙන මිනිස මක්නිසාද අපි අප ගැනම නොව ක්‍රිස්තුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කියාද යේසුස් වහන්සේ නිසා අපි නුඹලාගේ දාසයෝ කියාද ප්‍රකාශ කරමු මෙන්න සැබෑ භක්තිය මම දාසෙක් දෙවියන් වහන්සේ දරුවෝ අන්නාගේ දාසයෝ මම දාසෙක් මම ඉන්නේ අන්තර් සියා සේමේ සේවේ කරන උපකාර කරන්නේ යටාත්ක එහෙම නැතුව බොහෝ වෙලාවට අපි අපෝ රවට ගන්නට වඩා අපි යක්ෂයන් ඉදහම අපි රවට්ට ගන්න රවට්ටන්න එත වශයෙන්ම මම කියන්න පැකිලෙන්නේ නැහැ මම මිතෝදිස්ත මම මතකයි මගේ පියා ඔහු දැන් ජීවත් වතුර නැහැ ඒ වගේම අපි සභා විද්‍යාවේ ඒ වැඩිහිටි ඒ પરම්පරාවේ ඒ අය මං කියන પરම්පරාවේ අය ඇත්ත වශයෙන්ම ඔවුන් ඉතාමත්ම භක්තිමත් ජීවිත ගත කළා භක්තිමත් කියන මම අදහස් කරන්නේ මේ අවස්ථාවේදී ඔවුන් දන්නා විදිහට භක්තිමත් ඔවුන් එක්කෙනෙක්වත් කිසිම දායක දුම්පාණි කරේ නැහැ ඔවුන් කිසි කෙනෙක් කිසිම දායක මත්පැන් පානය කරේ නැහැ ඔවුන් ඉතාමත්ම විනයානුකූලව ඔවුන්ගේ ජීවිතේ ගත කළා ඔවුන් හැමදාම යාඥා කළා හැමදාම දේ වචනේ කිව්වා ඔවුන් අදුම ගානි සත්‍යයකට බාරත් පෞලේ නමස්කාරය කළා ඔවුන් සභාවේ විශ්වාසවන්තව සේවය කරා සබත් පාසල් වල කල්මනාකාරව ඉන්නේ ඔවුන් ගිහි දේශකයන්ට සේවය කරා ඉතාමත්ම භක්තිමත් ලෙස ඉතාමත්ම මං කියන විඥානුකූල ලස්සන ජීවිත ගත කළා හැබැයි ඒකම මර මතකයි ඔවුන් හැමෝම ඔවුන් හැම කෙනෙක්ම වගේ ඔවුන්ගේ හදවතේ තිබුණ අපි හුඟක් හොඳයි මේ මිතෝදිස්සා අපි හුඟක් හොඳයි කියලා. ප්‍රේමයේ සහෝදරය සමසෙයි අපි එහෙම අපගේ ජීවිතය අපි එහෙම කරන අතර අපිව රවට්ටලා අපි රැවටලා ඉන්නවා. මම කියන්නේ සෑම ජීවිතයක් රැවටලා කියලා මම කියන්න නෑ නෙමෙයි. නමුත් ඔබගේ සභාව ඔබගේ නිකාය කුමක් වුණත් කමන්නේ. යක්ෂයාට ඔබව රවට්ටන්න දෙන්නේ නෑ. මම ඔබට කැමති මේ වෙලාවේ දෙවනි තිමෝති 3:5 තිබෙනා වූ ඒ වචනය ඔබ දන්නා වචනයක් ඔබට නැවත වරක් මතක් කරන්න. දෙවනි තිමෝති 3:5. ද
දේව භක්තියේ වේශය දරනමුත් මේ කතා කරන්නේ ස්වභාවේ ඇදහිලිවන්තයන් ගැන. මොකද ඒගොල්ලෝ දේව භක්තියේ වේශය දරනවා. මම ඉස්සර සඳහන් කරාම මම ඉතාමත් ආදරණීය හිටියා වූ එතික මගේ පියා ඒ වගේ ස්වභාවයේ ඒ වැනි කියනකොට සම්පත්ම ගෞරවකම දැන් මේ ජීවිතවල නැහැ. ඕනි තාමත්ම පුදුම විදියට දේව භක්තියේ වේශයක් පෙන්නුම් කළා. නමුත් ඒ බලය එපා කළ අයව සිටිනොය. උන් බලය එපා කළා නෙවෙයි. නමුත් අද සභාවේ ප්‍රේමී සහෝදරි බොහෝ වෙලාවට ශුද්ධාත්මයන් වහන්සේගේ දීමනා ප්‍රතික්ෂේප කරන්නා වූ සභාවක් තිබෙනවා. හාස්කම් ගැන විශ්වාසයක් නැතව සභාවක් තිබෙනවා. බොහෝ විට දේවයන් වහන්සේගේ වචනය පවා එක එක අන්දමට විග්‍රහ කරන්න, විශ්සර කරන්න, තීරුම් කරන්න වෑයම් කරන උත්සවක සභාවක් තිබෙනවා. මගේ බලාපොරොත්තුව මම වෑයම් කරන්නේ එක එක සභාවන් වලට දොස් පවරන්නවත් විවේචන කාඩ අතමි. නමුත් මේ තීරුම් ගන්න මේ ලෝකයේ දෙවියන් කෙනව යක්ෂයා අපෝ රවට්ටන්න බලන්න. ඒ රවටීමේ උපරිම මාර්ගයක් තමයි භක්තිවන්තකමින් දේව භක්තියේ වේශයක් අපි දරන අතර අපි රවට්ටලා ඔබ ඉතාමත් භක්තිවන්තයෙක් කියනව බොරුව අපිට වන්නේ. මෙතන කියනවා මෙතන කියන මයික නිසා ආයෙත් මතක් කරනවා. නියමත නැවත මේ පදේ මතක් කරනවා. තමාගේ දිව යටත් කරනගෙන භක්තිවන්තයෙක් කියලා හිතනවා නම් ඔහු රැවටිලා ඉන්නේ. ඒ නිසා මේ ඔබ කිව්ව කරන්නා වූ දේවලින් ඔබගේ භක්තිවන්තකම ගැන නිගමනය කරන්න එපා. අපි දේව වචනේ මේ අධ්‍යයනේ හැමාරට යම් දිගටම සවන් දෙන්න දෙවනවාද කියන්නේ මොකද්ද කියලා. මම විශ්වාස කරනවා ඔබ සැමෝම දැන් අහන්න ඕන කම මේ මොකද්ද මේ නිමන් අය අද අපිට වන්නන්නේ. මොකද්ද මේ දෙවනවාද මට උගන්වන්න හදන්නේ මේ. මම සැබෑ භක්තිවන්තයෙක්ද? එහෙම නැත්නම් මම කොහොමද සැබෑ භක්තිවන්තයෙක් වෙන්නේ කියලා. ඔව් මම ආරම්භ කළා මම කිව්ව ආකාරයට හිස් භක්තියේ ලකුණු තුනෙනි තමයි යටත් කරනුගත් දිවක් ඇති අය. මෙන්න තව හිස් භක්ති මේ හිස් භක්තියක ඇති කරන තවත් ලකුණක් තමයි එයාගේ දිව යටත් වෙලා නැහැ. යටත් කරගෙන නැහැ. නැවතත් අපි බලමු යේසුස් වහන්සේගේ වචන. මතේ 12:33 සිට 37 දක්වා ඔබට කියන්න කැමතියි. මතේ 12:33 සිට 37. ගහත් ඒකේ ඵල යහපතේ පිළිගන්නilla. නොහොත් ගහත් ඒකේ ඵල නරකයයි පිළිගන්නilla. මක්නිසාද ගහ ඒකේ ඵල වලින් ඇදින ගන්න ලැබේ. පුලුවන්ංශය නපුරුව සිට නුඹලා යහපත් දේ කෙසේ කියවුද? මක්නිසාද සිතේ පූර්ණකමින් මුඛය කතා කරයි. මේ මුඛය නැත්නම් මේ තොල් මේ දිව අපි කතා කරන අතර මේ එන්නේ මොකද එළියට එන්නේ? සිතේ තිබෙනා වූ දේවල්. සිතේ තිබෙනා වූ දේ. මිනිස්යා තමාගේ යහපත් සම්පතින් ඥාපදයේ පිටතට ගේන්නේය. නපුරු මිනිස්යා තමාගේ නපුරු සම්පතින් නපුරු දේ පිටතට ගෙනෙන්නේය. මේ එතන කතා කරන්නේ මේ ප්‍රකාශ කරන ඊදුස් වහන්සේ මේ අපි පිටතට ගෙන දේවල් කියලා අපි කියනවා වචන. ඊළඟට කියනවා තවද මුංසයිපද කියනවා මිනිස්යන් කියනා වූ සියලු නිෂ්ඵල වචන ගැන විනිශ්චය දවසේදී උත්තර දෙන්න වෙන්නේ යයි නුඹලාට කියමු. යටක් කර නැති දිවක් නිසා අපගේ සිතේ තිබෙනා වූ ඒ නපුරු දේවල් අපගේ දිවෙන් අපේ මුඛයෙන් පිටත් වෙනවා. දේවල් දෙකක් වෙන්න ඕනේ. අපගේ සිත ඒ නපුරු දේවල් තියාගෙන දිව පිටර පාලනය කරන මාදි අපේ සිත පවිත්‍ර වෙන්න තියෙනවා. අපි ඒකට යමු. නමු ප්‍රේමයේ සමෝදය සහෝදරි මත්ක තබන 36 පදේ මතේ 12:36 මනුෂ්‍යය කියනෝ සියලු නිෂ්ඵල වචන ගැන මිනිස් දවසේදී උත්තර දෙන්න මෙන්න එන්න බලන්න කියමි.
මක්නිසාද නුඹේ වචන වලින් නුඹ නිදොස් කරනු ලබන්නේය, නුඹේ වචන වලින් නුඹ වරදට පත් කරනු ලබන්නේය කිසේකමදයි. හැතුමේ ලක්ෂණය යටත් කරනුගත් දිවක්. ඔහුගේ දිව පාලනය වෙලා නැහැ, විශ්භක්තිය ඇත ඔහුගේ දිව පාලනය වෙලා. පිරිතවදේ සමෝදින බොහෝ වෙලාවට සභාව ඇතුලේ ભેද ඇති කරන්න යක්ෂියා පාවිච්චි කරන්නේ, භාවිතා කරන්නේ මෙවැනි අයවලුන්ගේ ජීවවල තමයි. මම නැවත කියන්නම්, බොහෝ වෙලාවට කතා කරනවා සභාවේ තිබෙනව පීඩා ගැන. මම ඔබට කියනවා සභාවට පීඩා පැමිණෙනවක ඇත්ත, පිටතින් පීඩා පැමිණෙනවක ඇත්ත. නමුත් පිටතින් කියන්නේ වෙන භක්තිවල අයගෙන් පැමිණෙනා පීඩාවලට වඩා අතිශයින්ම පීඩා පැමිණෙන්නේ සභාව ඇතුලේ. බොහෝ විට යක්ෂයා එවුනේ සභාවිච කරන්නේ සභාව තුලම ඉන්නා වූ යටත් කර දිවෙනත් යටත් නොවුවා වූ දේවක් ඇතියාවලුයි. එම නිසා අපි මේ හිස් භක්තිය ලකුණු ගැන අපි අද ඉගෙන ගන්න අතර අපි තීරණය කරමු, නෑ ස්වාමිනී අද මගේ ජීවම අවවාදී පාලනේ බාර කරනවා, ශුද්ධාත්ම මහන්සියගේ පාලනේ බාර කරනවා, මම කීකරුව ඔබ වහන්සේට කීකරුව මම ජීවත් වෙනවා, මගේ මුඛයට මම අඟුලක් දානවා මුරකරුවෙක් දානවා කියලා මම මේකට එන්න යනවා. හොඳයි, හිස් භක්තිය ගැන මම ඔබට කියන්න හතරවෙනි දේ තමයි හිස් භක්තියෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ මොකද ඒක තේරුම? අපි පල්ලි යනවා ප්‍රයෝජනයක් නැහැ. අපි බයිබලෙක කියනවා ප්‍රයෝජනයක් නැහැ. ඒකද කියන්නේ? මම විශ්සර කරන්න. ඔව්, හිස් භක්තියෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. බොහෝ වෙලාවට නැත්නම් සමහර වෙලාවට අපි බොහෝ දෙනෙක් මේ හිස් භක්තිය කියන්නේ අපි ඉරුදින පළඳින්නා වූ කබායක් නැත්නම් කෝට් එකක් වගේ වෙන්න පුළුවන්. ඉරුදිනේ නම් අපි පැලඳ ගන්නවා කබායක්. එතකොට අපි කවුරුද නා කබායක් අපි පැලඳ ගතයි පක්කයි කබාය කියන්නේ අපි නෙමෙයි. ඒ පිටාතර දෙයක් අපිට අපගෙන්නයක් නෙමෙයි, අපගේ කොටසක් නෙමෙයි. මේ වගේ අපි ඉරුදින අපි පුරුද්දක් වශයෙන් භක්තිවන්ත කියලා සමෝම කියා දෙනව ප්‍රකාශ කරන්නා වූ දේවල් සමහරක් ලෙස බලමු. අපි ඉස්සලාම අපි ඉඳ කවුරුත් පුළුවන් තරම් හොඳට අඳිනවා. පුළුවන් තරම් කිසිවෝ වෙන දේවල්ද ගෞරවණ පිණිස පිළිසිඳුව හොඳට අඳිනවා. හොඳට ඇඳලා අපි සූදානම් වෙලා අපි පල්ලියට යනවා. අපි පුළුවන් තරම් හොඳට ශබ්ද නගලා ගීතිකා කරනවා, ගායනා කරනවා. සමහර අවස්ථාවලදී අපි අත් ඔසවලා ප්‍රශංසා කරනවා, අපි කෑ ගන්නවා, හලෙලූයා කියලා කෑ ගන්නවා සමහරවිට, ආමෙන් කියලා කෑ ගන්නවා. අපි දන නමනවා, අපි වල ඇස් පියා කරනවා අපිට බලන්නේ. මේ කීයක් තුලින් අපගේ භක්තිය ප්‍රකාශ වෙනවද? නැත්නම් එය තුලින් අපට ගැලීම ලැබෙනවද? විශ්වාස බලන්න. මේ ඔක්කොම උඩ කරන්න පුළුවන්. මේ කලාව දේවල් තුලින් ඔබට ගැලීම ලැබුණා තවත් කෙනෙකු ගැලීමට පැමිණෙනවද? මම ගැන විගර කියන්න අවශ්‍ය නැහැ. නමුත් මේ හිස් භක්තිය කියන්නේ අපි නිකන් කරන්නා වූ චාරිත්‍ර වාරිත්‍ර පුරුද්දක් වශයෙන් කරන්නා වූ දේවල් වල ඇත්ත වශයෙන්ම ගැඹුරු වටිනාකමක්. මම කියන්නේ නෑ මේ දේවල් කරන්න එපා, මම කියන්නේ ඉරිද පල්ලියන්න එපා කියලා, මම කියන්නේ නමස්කාර කරන්න එපා කියලා. මම කියන්නේ මේ භක්තිය සැබෑ භක්තියක් කරන්න, සැබෑ භක්තියක් කරගනින් වෙම නිසා. දැන් අපි බලමු සැබෑ භක්තිය ලකුණු. සැබෑ භක්තියේ පළවෙනි ලකුණ තමයි ඉතින් කියවුවා වූ කොටසේ තිබෙනවා පාලය වුණා වූ දෙයක්. පාලය වුණා වූ දෙයක් උදාහරණ වශයෙන් අපි අතිශයෝක්තියෙන් කතා කරන්නේ නැහැ.
පොඩ්ඩක් ඉඳලා බලන්න. මේක අපි හැමෝම නිතරම කරන අවුලක්. අපි කවුරු මේක පාපයක් කියලා හිතන්නේ මොකටවත් හිතන්නේ නැහැ. අපි කවුරු හරි නොගැහෙනවා. මුණ ගැහුනාම මේ මිත්‍රයා මොනා හරි කියනවා. ඔහුගේ පසුගිය සති සත්‍යාන්තයකලා උදේවල් ගැන යම් කිසි අත්දැකීමක් කියනවා, අම්කිසියක් කියනවා, සභාවේ වැඩක් ගැන කියනවා. අපිට උරේ ඔවුන්ට අපේ පැත්ත තියෙන අපේ අත්දැකීමක් කියනවා. මොකක් වෙලාවට ඔබ අවංකව කල්පනා කරොත් ඔබට වෙන්නේවි ඔබ චූට්ට ඔබගේ අත්දැකීම චුට්ටක් තවත් ලස්සන කරනවා. චුට්ටක් ලස්සන කරලා කියනවා. පොඩ්ඩක් එකතු කරලා කියනවා සමහර ලාවට. නැත්නම් සමහර එච්ච ලස්සන දේවල් නොකිය කියනවා. ඇයි අපි එහෙම කරන්නේ? ඇයි අපි එහෙම කරන්නේ? පොඩ්ඩක් ඉඳලා බලන්න. මම උත්තරය දෙන්නේ. ඇයි අපි කරන්නේ? අපි කැමති අනිත් අය අකුතුන් කියලා හිතනවාට. අර හිස් භක්තිය ලකුණ ආත්මික උඩරුකම දී පොඩ්ඩක් ඡායාවක් මගේ ඇතුළට දානවා. පුළිය. ඊළඟ භයානක දේ තමයි මේ අතිශයෝක්තියට වඩා වන්ද මේ භාගයට බොරු කීම නැත්නම් භාගයට ඇත්ත කීම. මේක හරිම බලකයි. මේකත් අපි හැම තිස්සෙම කරනවා. හැමදාම කරනවා. අපි නොසිතා කරනවා. අපි දන්නම නැතුව කරනවා. අපි පුරුද්දක් හැටියට කරනවා. අපි සමහර දේවල් හංගන සමහර කොටසක් කියලා. අපි කියන්නේ බොරුවක් නෙමෙයි. අපි කියන්නේ බොරුවක් නෙමෙයි. අපි කියන්නේ සත්‍ය. අපි කියන්නේ මුළු සත්‍යම නෙමෙයි. ඇයි අපි මේක කරන්නේ? පාලේ වුණා දිවක් නම් අපි මෙහෙම කරන්නේ. මේ විදිහට අප හදව තියෙනවා මෙහෙම කියන්න. නොඑක් නොඑක් ඒ හේතු නිසා එනවා කියන්නේ හිතෙනවා අපිට. පරික්ෂා කරනවා කියන්නේ. බෝස්ටිං නැත්තම් පුරසාරම් දෙවීම. වාද විවාද වලට යෑම. මට මේක වෙලා තියෙන. හිටපරිම මම දන්නේ නැතුම් වාදයකට ගිහිල්ලා. මගේ දිව මට පාලනය කරන්න බැරි වෙලා මම අනවශ්‍ය වාදයකට ඇතුළු වෙනවා. කේන්ද්‍රි ගෑම. කං කේන්ද්‍රි ගෑම. අපි කියනවා බහෞත්තම වූ සර්ව පරාක්‍රම සර්ව බලධාරි දෙවියන් වහන්සේ මට සපයනවා. ජේහෝවා ජයිරේ කියලා අපි පල්ලි කෑගාල දේශනා කරනවා. ස්වාමීන් වහන්සේ මාගේ ඉදිරියයි කියලා අපි පොඩි කාලේ ගිරාම ඉතරදී අපි ධර්මවලට දුගන්නවා. අපිට කිසිම දෙයක් නොවන්නේ කියලා. එබැයි චුට්ටක් නැදීම අපි කොඳුරනවා, කෙඳිරි ගන්නවා. ඇයි මේක උනේ? නොයෙක් දේවල් ගැන කෙඳිරි ගන්නවා. පාළින වූවෞදිම ඍණාත්මක වචන. ඍණාත්මක වචන. මම අද ඔබට මේ පණිවිඩය මේ අධ්‍යයනය කරන අතර මම විශ්වාස කරනවා දිව්‍යන් වහන්සේ ඔබගේ හැම කෙනෙකුම හදවත අත ගසනවා කියලා. මම විශ්වාස කරනවා. ධනාත්මක දෙයක්. තාත්තේ කියන අයියෝ ඔච්චර කවට වැඩක් නැහැ නිමල් අයියා. ඔය අහන්නේ නැහැ ඕනේ අහන් ඉල්ලා ඕක නිකාලත් වෙනින් අය. එක කණින් අහලා අනිත් කන්ට නෑ මම එහෙම කියන්නේ නැහැ. අපි කොච්චර ඍණාත්මක වචන අපගේ මුඛයෙන් ප්‍රකාශ කරනවද? ඕ අපගේ ඇදහිල්ල එනවා. ඍණාත්මක වචන කියනවා. නැත්තම් පාළුවාද අපි මේවා කරන්නේ නැහැ. නැත්නම් අපගේ ජීවිතේ අතිශයෝක්තිය නැහැ. බාගෙට බොරු කියන එක නැහැ. අපගේ පුරසාරම් දෙවීම නැහැ, වාද කිරීම නැහැ. මගේ සියලු සියර අපිට නැති කරන් කාටවත් බෑ. හැබැයි අපේ අරමුණ ඒකයි. වාද විවාද නැහැ, කේන්ද්‍ර ගැම් නැහැ, ඍණ වචන නැහැ. අනිත් ඈගේ සිත් රිදවන්නා විහිළු කරන්නේ නැහැ. අපි විහිළු කරා, අපි හැමෝම විහිළු කරා. සමහරවිට මතක් වෙනවා එක දෙයක් අපි හිතා හැමෝම කිව්වොත් නැහැ වෙයි කියලා. මොකද විහිළුවක්. හැබැයි සමහරවිට කට්ටි එක්කෙනෙක් විහිිත බෑ. එක්කෙනෙකුගේ වේදනාව නිදෙනවා. අපි බලකිමු. අපගේ දිව අපි පාලනය කරමු. දහ දිනක් අපිට ගිනනවා හොඳ විහිළුවක් කරේ කියලා. අපි හරි දක්ෂ හරි අර ලස්සන කතාවක් මල ඇහි කිව්වේ නැහැ. ඒ වගේම අපවිත්‍ර කැත විරුද්ධ අපි කරන සමාජාවට. අපගේ දිව වල අපි පාලනය කරමු. ප්‍රේමී සහෝදර සහෝදරි දිව්‍යන් වහන්සේගේ වචනේ කියනවා දිව පාලනය කරගන්න තමයි මම හතරේ පතවට මම හිතා මම කියනවා තමාගේ දිව යටත් කරනගෙන
තමා භක්තිවන්තෙක් ලෙස තන්නේ නම් ඔහුගේ භක්තිය ලෙස අද අපි කියමු ඔව් ස්වාමීනි මගේ දිව පාලනය කරන්නට ඔබ වහන්සේ උපකාර වෙන්න ප්‍රාණිනේ කියලා. මම කැමති මේ වෙලාවේ ගීතාවලිය 141 3 වෙත ඔබගේ අවධානය යොමු කරන්න. ගීතාවලිය 141 3 ස්වාමීනි මාගේ කටෙහි රැකවලක් තබා මාගේ තොල් නැමැති දොර ආරක්ෂා කළ බැනවා. කොච්චර අලංකාර යාච්ඤාවද දල්ගි ගීතයේ ස්වාමීනි මම ඔබට ආශ්‍රය කෙරෙමි කියන පාඩම් පටන් ගන්නවා. මාළඟට ඉක්මනින් ආව මැනව. ඔබට ආශ්‍රය කරන කල මාගේ ශබ්දයට ඇහුම් කම් දුන මැනව වෙන ආඥාව. මාගේ ආඥාව ඔබ ඉදිරියේ සුවඳ දුම්මෙන්ද මාගේ අධිසවීම සන්ධ්‍යා පූජාවෙන්ද පිටා ගනීවා. මෙන්න මේ ආශ්‍රය මොකද මේ ආඥාව? මගේ කටෙහි රැකවලක් දාන්න ස්වාමීනි. මාගේ තොල් කියනව දුර ආරක්ෂා කරන්න ස්වාමී. අනේ ස්වාමිනී මට මේ දවසේ උදව් වෙන්න අපි දවසින් දවස උදෑසන දින අනේ ස්වාමිනී මේ දවසේ මට උදව් වෙන්න මගේ ජීව පාලනය කරන්න ස්වාමිනී මට උදව් වෙන්න. ඔව් ප්‍රේමී සහෝදරි අපි අද තීරණය කරමු අපි ශුද්ධාත්මයන් වහන්සේට ඉදහරිනවා. ශුද්ධාත්මයන් වහන්සේට ඉදහරිනවා. ශුද්ධාත්මයන් වහන්සේ බාර දෙනවා මගේ ජීව මගේ දිවේ පාලනය මගේ තොල්වල පාලනය මම පවරනවා ශුද්ධාත්මයන් වහන්සේට. ඔව් සැබෑ භක්තිය පාලෙන්නේ ලකුණ පාලිනා වූ දිවක්. නැවත වරක් මම ඔබට කියනවා ඔබගේ දිව පාලනයක් නැත්නම් ඔබ ලංකාවේ බොහෝ තැන්වල ලොකු සභාවන්වල ඔබ දේශනා කරන්නා වූ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දේශකේ දේව ගැතිවලුයි වෙන්න පුළුවන්. නැත්නම් ඉතාමත්ම මා වගේ ගිහි කෙනෙක් වෙන්න පුළුවන්. ඉතාමත්ම සාමාන්‍ය යටහත් භක්තිමන්තයෙක් වෙන්න පුළුවන්. කිතුනුවෙක් වෙන්න පුළුවන්. දේවනාචිගේ වචනේ කියනවා. ඔබ දෙවියන්වහන්සේ පාරෝ තිබෙන්නා වූ කාර්ය තනතුර තත්වය තන වගකීම කුමක් වුණත් කමන්නේ. වැදගත්ම එක දෙයක් තියෙනවා ඔබගේ භක්තිවන්ත කමේ ලක්ෂණය ඇරියට අන්න අය දකින්න ආව මොකද්ද ඔබගේ දුව පාලනාව දිහා සවන් දෙන්නා වූ ප්‍රේමණීය ආදරණීය මගේ සහෝදරය සහෝදරී අද තීරණය කරන්න ඔබගේ දිව දෙවියන්වහන්සේට බාර කරන්න. ඒත් වශයෙන් අපි දන්නවා යාකොබ්තුමාගේ පුතේ ඉදිරියේ දිව යටත් කර ගැනීම ගැන තිබෙන පරීක්ෂණයේ ගැඹුරු ගන්නා මාය ගැල්පන්න යන අනාගතයේ. නමුත් අද මම කතා කරන්නේ සැබෑ භක්තිවන්තකම ගැන. සැබෑ භක්තිවන්තකමට අන්තර්ගත ඉතාමත්ම වැදගත් කොටසක් තමයි පාලනාව දිවක්. දෙවෙනුව දයාවන්ත හදවතක්. සැබෑ භක්තියේ දෙවනි ලකුණ මා දකින්නේ දයාවන්ත හදවතක්. කියවන මේ 27 වෙනි පදේ අපගේ පියවු දිවයින් මාස ඉදිරියේ පිරිසිදු වූ නොකිලිට වූ භක්තිය නම් මෙන්න මේකයි භක්තිය. මෞපියන් නැති දරුවන්ටද දරුවන්ද වැන්දපු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලා ගැනීම. කවුද බලාගන්නේ? මෞපියන් නැති දරුවන් වැන්දපු ස්ත්‍රියන් නැත්නම් අසරණ අය ගැන උණු වෙන්නා වූ හදවතක් දයාවන්ත හදවතක් සැබෑ භක්තිවන්තයෙකුගේ ලක්ෂණය. ප්‍රේමිතාවලේ සාහෘදී අපි හැමදිනාගේම නිවෙස් වලට මිසකවම හිඟමනේ නැවුවා වළු නැත්නම් ඒක ආකාර ආධාර ඉල්ලමින් නිකාකාර ඕන්ගේ තිබෙනා වූ ප්‍රශ්න ගැටළු පෞලියට ආවෝ තිබෙනා වූ තමත් අසන තත්ත්ව ප්‍රකාශ කරමින් උදව් උපකාර පතා සිටගෙන
අපි හිතන අපි හරි භක්තිමත්යි. අපිට අපි මුගක් මං උදේසන අද හතරින් ළම හයනා යාඥා කරා කියලා අපි කියන. අට වෙද්දි නවය වෙද්දි හංගන්නේ කියන අපි මේ මනුෂයා වෙලෝල කරා. දෙවනත් මේ වචනේ මිට වඩා වෙනස් දෙයක් අපි උගන්නා. අපි දෙවියන් වහන්සේගේ ගත කළා වූ ඒ පැය උදෑසන ඉන්ද්‍රියාමේ අපගේ හදවත වෙනස් කරන්න තිබෙනවා. යේසුස් වහන්සේගේ ඒ ප්‍රේමී හදවත අපගේ ජීවිතේ අන්නය දකින්න පටන් ගන්න තිබෙනවා. පින්තෝලේ සෞදරි ඉස්ලාමයේදී මම කැමති මුලින්ම යේසුස් වහන්සේගේ ආදර්ශය ගැන ඔබට වචනේ පාද එකක් දෙකක් වෙන්නයි. ක්‍රියා 10:38 ක්‍රියා 10:38 ඒ කුමක්ද කියන්නේ? ක්‍රියා 10:38 යනාදී වචනේ මෙයක් හාරුව කියනවා. දෙවියන් වහන්සේ සුදාමෙන්ද බලෙන්ද නාසරීය යේසුස් වහන්සේ ආලේප කළ බවත් මම මේ කියන්නේ යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ ආලේප කළා. සුදාමෙන් සහ බලෙන් දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයන් විසින් පීඩා කර සියලුම සුව කරමින්ද හැසිරුණු බවත්ය. පොඩ්ඩක් මේ බැලුවොත් පුදුම හිතේ. ශුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේ ඊසුස් ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් ඊසුස් වහන්සේ ආලේප කළා කියලා කියනවා. ඊළඟට කියනවා දෙවියන් වහන්සේ ඊසුස් වහන්සේ සමග සිටිය බැවින් අපි දන්නවා ඒ ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධකම එක මොහොතකවත් කැඩුන්නේ නැහැ. උන්වහන්සේ දිව්‍යන සමඟ සම්බන්ධකම් පවත්වනවා. උන්වහන්සේ රාත්‍රියක් ගොස් මුළු රාත්‍රියම යාඥා කරනවා. ඒ කියන්නේ ඒ බැවින් සිටි බැවින් මොකද කියන්නේ? උන්වහන්සේ යහපත්කම් කරමින් ඉස්සරම කියනවා උන්වහන්සේ යහපත් කරකම් කරමින් දෙවනුව තමයි කියන්නේ යක්ෂයන් විසින් පීඩා කරන ලාජ්‍යලෙවුන් සුව කරමින්. ඒ කියන්නේ යක්ෂයන් දුරු කරලා රෝගීන් සුව කළා. අපි මෙතන කරන්නේ අපි ප්‍රකාශ කරනවා. ඒ ස්වාමීන්සේ එදිරි සුව කරා යක්ෂයන් දුරු කරා. හැ මේ ලැයිස්තුවේ මුලින්ම ඉන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ සඳහිත හිටිය නිසා උන්වහන්සේ යහපත් කම් කරා. හැසුරුනා කියලා දේවචනේ කියනවා. පුදුම වචන මොකක් වලට මේ වචන අපි කියවනවා. නමුත් මේ අධ්‍යයන සමාධිය දිවනවාද අපිට කතා කරනවා. මෙන්න ඒ ස්වාමීන්ගේ සේවයේ මූලික ලක්ෂණ ශුද්ධාත්මනාදී පිළිලා දයනාදීක අඛණ්ඩ සම්බන්ධතාවය. එම නිසා උන්වහන්සේ යහපත්කම් කරනවා, ලෙඩුන් සුව කරනවා, යක්ෂයන් දුරු කරනවා. දැන් තව යක්ෂයන් දුරු කරමින් ලෙඩුන් සුව කරනවා. මම තව පදයක් කියවනවා. මතේව් 9:36. මතේව් 9:36. උන්වහන්සේ සමෝයක් දැක විශ්වාස කියන්නේ නැවතත් ඔවුන් එලේලකු නැති බැටළුවක් ලෙස බැටළුවන් ලෙස හිරිහැර විදිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පා කළ සේක. ඒසන් දක්නවා සේනද ඔවුන් බැටළුවෝ වගේ මුලා වෙලා ඔවුන්ට ඔවුන් හිරිහැර විදිමින් ඉන්න ඔවුන් විසිර ඉන්නවා. ඒසන් පත්කන් ඔවුන්ට අනුකම්පා අපි දකින්න අවශ්‍ය නම් මේ වගේ නේද? බොහෝ දෙනා හිරි හැඳ විඳිමින්, පීඩා විඳිමින්, දුක් විඳිමින්, වේදනා විඳිමින් ගැලවීම නැතුව, ඒසාවතර දන්නේ නැතුව ඉන්න අතර ඔබ ඔවුන්ගෙන් අනුකම්පා කරනවද? ඔවුන්ට වෛර කරනවද? ඔවුන් ප්‍රේම කරනවද? ඔවුන්ට වෛර කරනවද? ප්‍රේමී සහෝදර සහෝදරි. මේ සෝනාචිගේ හදවත ඒ උණුවන හදවත අපිට අවශ්‍යමයි. මට සිය නිලයි පහල යන මම කැමති මේ වෙලාවේ ඔබට එක සිද්ධියක් කියන්න. මේක ඔබ දන්නවා නම් මම වෙලා 100ක් හරියට මතක නෑ. මම කියවක් කියවා තිබුණා වා සෑහෙන කාලයකට පෙර what would jesus do කියනවා පොත. නැත යේසුස් වහන්සේ කුමක් කරාවිද කියනවා පොතේ. ඒ මම මුලින්ම කියව කාලේ ඒ පොත මගේ ජීවිතයේ ලොකු බලපෑමක් ඇති කළා. ඒ කතුවරයා මේ පොත මට මතකයි ආරම්භ කරන්නේ සිද්ධියකින්.
ඔහු කියනවා එක්තරා සභාවක් තිබුණා, එක්තරා විශාල අලංකාර දෙව් මෙතරක් තිබුණා. මේ සභාවේ ලොකු සංඛ්‍යාවක් සිටියා. ඉතාමත්ම ධනවත්, ඉතාමත්ම උගත් ඔවුන්ගේ ඒ සමූහයක්. ඔවුන්ගේ ගීතයා කණ්ඩායම අනර්ගයි, ඔවුන්ගේ ගායනය ඉතාමත්ම අලංකාරයි. ඔවුන් උදෑසන මේ නමස්කාරය කාලේ ඉතාමත්ම ලස්සනට ගායනා කරමින්, වගේම දෙවියන්තුමා දේ වචනේ දේශනා කරනවා පැහැදිලිව. ලස්සන ඉතාමත්ම කේ අරි භක්තිවන්ත දේව මදුරක් කියලා. මේ කතෝරේ කියනවා එක දවසක් මේ පල්ලියේ මොකද්ද වෙන්නේ? මේ පල්ලියේ තොරෙන් ඇතුල් වෙනවා කිලුටුවට ඇදගත්තව මිනිස්සු. ඔක්කොම ලස්සන ඇඳලා, ඔක්කොම සුවඳ විලවුන් දාලා ඉන්නව මේ ස්ටාර්ට් වෙනවා ටිකක් කිලුටු වෙලා. උඩ පේනවා උවිත ආත්ම දුගී අසරණ අමාරු තැකිනව මිනිස්සු කියලා. මොහු ඇවිල්ලා පල්ලියේ අන්තිම පීලි ඉඳ ගන්නවා. බොහෝ දින හැරිලා බලක පාට අන්තක බලා ගන්න. දෙවියන් අවසාන වෙනවා. දෙවියන් අවසානයේදී මේ මිනිස්සයා වෑයම් කරනවා කිකයට කතා කරන්නේ. කවුරු නෙමෙයි යෝව ගණන් ගන්නේ. හැමෝම දෙවියන් ඉවරයි ඕන් යනවා. වැඩි වෙලා ඇන්නේ ඉස්සලා මේ මිනිස්සයා මේ දවසන් තනි වෙලා. ඔහු දන්නවා දෙවියන්තුමා තාම ඉන්නවා. ඉවිස්ටි කාමරේ ඉන්නවා කියලා දන්නවා ඔහු. ඔහු හිමින් හිමින් ඔහු යනවා ඉවිස්ටි කාමරේට. දෙවියන්තුමාට කියනවා දෙවියන්තුමානි මට ඔබට කතා කරන්න පුළුවන්ද? ඔහු කියනවා වාඩි වෙන්න. ඒ වෙලාවේ මේ දුගී මිනිස්සයා මොන දෙයක් ඔහු කියන දෙවියන්තුමානි මම උපන්නේ කිතුණු පවුලකට. මම පොඩි කාලේ මම වාචික කරලා තියෙනවා. මම පොඩි කාලේ මගේ අම්මා මේ යේසුස් වහන්සේ ගැන කතන්දර මට කියනවා. ඒ සෝජි ප්‍රේමයෙන් අසල දෙන්න පොඩි කාලේ. නමුත් මං තාමත්ම බාල කාලේම මම ගෙදරින් පැනලා ගියා. මම ගෙදරින් පැනලා ගිය නපුරු නරක ආශ්‍රය නැති වෙලා මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා මම අද ඉන්නේ. මගේ ජීවිතය අරමුණක් නැතුව, බලාපොරොත්තුවක් නැතුව, යන්න තැනක් නැතුව මේ ඉන්නේ. මට මතක් වුණා පොඩි කාලේ මගේ අම්මා කියනෝ යේසුස් වහන්සේ. මට මතක් වුණා ඒ අම්මා කියනම යේසුස් වහන්සේ හැමෝටම උපකාර වුණා කියලා, උන්වහන්සේ යහපත් කම් කළා කියලා. ඒ නිසා මම ඉතින් පටන් ගත්තා. එහෙමනම් මේ ක්‍රිස්තියානි කාරු කියන්නේ යේසු ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයෝ. ඒ යේසු වහන්සේගේ අනුගාමිකයෝ ඉන්නව සාණයකට මම ගියොත් ඒගොල්ලොත් යහපත් ලෙස මා සම්බන්ධ ක්‍රියා කරයි කියලා, මට යහපත් කම කරුණා දක්වයි කියලා මම දන්නේ. යන්න පල්ලිය මම හොයාගෙන යද්දි මම මේ පල්ලිය දැක්කා. මම මේ පල්ලියට ආවා. මම බලාපොරොත්තු වුණා යේසුස් වහන්සේ වගේ ක්‍රියා කරන්න අවශ්‍යයි. නමුත් දේවගැතුමානි ඔබගේ සමාවේ එක්කෙනෙක්වත් මට කතා කළේවත් මට කතන්දරය සම්පූර්ණයෙන් මතක නැහැ. නමුත් මට මතක හැටියට ඒ සහෝදරයා, ඒ දුගී අසන සහෝදරය දේවගැතුමානි අහනවා. දේවගැතුමානි යේසුස් වහන්සේ මේ සභාවේ කියන්නේ උන්වහන්සේ මා ගැන කිසේ ක්‍රියා කරයි. පිරිමි සහෝදරි උණුවන හදවතක්, දයාවන්ත හදවතක් නැතුව අපේ භක්තිවන්තකම හිස්. එම නිසා අපගේ මේක තමයි ඊළඟ ලකුණ, දයාවන්ත හදවතක්. මම කැමති මේ ගැන දෙවියන් වහන්සේ හදවත ඔබට පෙන්වීමට මට නිවිලාන්න 10 වෙනි පුණ්‍යයන් කරන්න පරණ නිවිසුමේ දෙවියන් වහන්සේ වන්නන්නා වූ දේවත ඔබගේ අවධානය යොමු කරන්න. ද්විතීය කතාව දෙස අපි බලමු. ද්විතීය කතාවේ 10:18 උන්වහන්සේ ප්‍රියානැත්තාටද වැන්ද බුවටද යුක්තිය ඉෂ්ට කර දෙනසේක.
විදේශිකයාට කෑම ඇඳීම දෙමින් ඔහුට ප්‍රේම කරන සීක. ඉබේ විදේශිකයාට ප්‍රේම කරපල්ලා. ප්‍රේමී සහෝදර සහෝදරි. මෙන්න දිවෙනවා කියලා හදවත. පියා නැත්තාට ඒ කාලේ අපි දන්නවා. අදත් ඒ වගේ. හැබැයි අදත් වඩා ඉදා. පියා නැති කෙනෙක් අසරණයි. වැන්දගුව ස්වාමි පුරුෂයතු අසරණයි. එයාට අයුක්තිය කරන්න එපා. යුක්තිනිෂ්ඨ කරන්න. විදේශියාට කෑම ඇඳීම දෙන්න ඔහුට ප්‍රේම කරන්න කියලා මෙන්න දිවෙනවාදිගේ හදවත අපි දකිනවා. ඔබ අද කොහොමද ක්‍රියා කරන්නේ? දීජි කතා 24 මම ඔබට කියවන්නේ 13 පදේ. විදේශියාගේද ප්‍රියා නැත්තාගේද විනිශ්චය නොපෙරළන්න. මොකද මේ විනිශ්චය නොපෙරළන්නේ? වැන්දබෝගේ වස්ත්‍රය උකසට නොගනින්න. නැත්තම් කියන්නේ අයුක්තිය කරන්න එපා. විශේෂයෙන්ම අන්ත අසරණ දුගී පිහිටක් නැති අයට ඔවුන්ට උදව් වෙන්න. බොහෝලට මොකද කරන්නේ? අපිට අපේ ගෙදරේ ගෙදර වැඩක් කරගන්න තියෙනවා. අපිට කුලි වැඩක් කරගන්න තියෙනවා. එනවා අසරණ මිනිස්සු. අපි දන්නවා මේ මිනිස්සු රස්සාවක් නැහැ. අපි පුළුවන් තරම් අය වැඩගෙන පුළුවන් තරම් අඩුවෙන් යාට කියනවා. යුක්තිය අපගේ අපි ක්‍රියාත්මක කරන්නේ ඒ වෙනම දෙයක්. අපගා දේවනාංශ කියන අවුලේ අපි දැන් කියවමු වෙන 29 දානමි පදේ දීජේ කතාවේ 24 දානමි. නුඹේ කෙතෙහි ගොයම් කපන කල ගලි කෙතේ ගොයම් මිටියක් මතක නැති වුණොත් ඒක ගෙනෙන්න ආපසු යන්න. ඕගොල්ලෝ ගොයම් කපනවා. ගොයම් මිටියක් අමතක වෙනවා. යනවාද කියනවා ආයෙත් යන්න එපා. නුඹේ අතේ ඇති සියලු වැඩපළවලද වලදී නුඹේ දෙවි ස්වාමීන් වහන්සේ නුඹට ආශිර්වාද කරන පිණිස ඒක විදේශියාටද ප්‍රියා නැත්තාටද වැඳ බොඩද වන්නේ. ප්‍රේමී සහෝදර සහෝදරි මොකටද තේරුම් ගන්න දෙවෙනවාද කියලාද? උන්වහන්සේ කියනවා ඒක දෙන්න නැති අයට අසරණ අයට. ඒක එකම අලංකාර පුරුන්දුවක් තියෙනවා. මොකද කියන්නේ? නුඹේ අතේ ඇති සියලු වැඩවලදී නුඹේ දෙවි ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන පිණිස ඔබට ආශිර්වාද ඕනද දෙවියන් වහන්සේ කියන්නේ? දෙවියන් වහන්සේ කියනවා මම ඔබට ආශිර්වාද කරනවා. නමුත් ඔබ දයාවන්ත හදවතක් ඇතුව නැති බැරි කියලා උපකාර වෙන්න. නුඹේ ඔලිව ගස විසින් පදයේ ගසට ගසා ඵල නෙලා ගැනීමේදී අතුවල ඉතුරු වන ගෙඩි නැවත සොයා නොයන්න. ඒවා විදේශියාටද පියා නැත්තාටද වැන්ද බුඩද වන්නේ. නැවත වරක් ඔලිව ගස් ගැන 21 පදයේ නුඹේ මුද්‍රික වලු කපා ගැනීමේදී ඉතිරි ඒවා නැවත නිලා නුගලින්න. ඒවා විදේශියාටද පියා නැත්තාටද වැන්ද බුඩද වන්නේ. මෙන්න දිවෙනවාසුකින් බලාපොරොත්තු වෙන දේ. ඔව් ඔබගේ වත්තේ අඹ ගහ පැලකලේ ඔබයි. ඒට පෝර දැමි ඔබයි. ඒ බලාගත්තේ ඔබයි. ඵල දුන්නේ දෙවියන් වහන්සේ. තවද කරන්නේපා. ඵල දෙන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ කියලා ඒ ඵලවලින් කොටසක්. යහපත් දිවිසම ආචිල. තමරු දුන්නාන් දැසේ කොටසක් සබවල දෙන්න. මම දන්නේ. මම දන්නේ නැහැ. ඒකනේ මම අද කතා කරන්නේ. නමුත් අසරණයන් ගැන උන් වෙන්නා වූ යහපත හදවත ගැන කතා කරන්නේ. සේවය භක්තිය දෙවන ලකුණ. නැත්නම් යේසුස් වහන්සේ මේ වගේ උන්වහන්සේ ගියේ අනිපාරයන් ආව අනුගාමිකයන් මේ වගේ වෙන්න ඕන. තව එක පදයක් කියලා මම අමස්සන්න 27 දානමය. විදේශිකයාගේද ප්‍රියා නැත්තාගේද වැන්දබුගේද විනිශ්චය පෙරලන්නාට ශාප වේවා. බලන්න නේද? විනිශ්චය පෙරලන්නාට අසාධාරණ කරන්නාට ශාප වේවා. දේවාංගේ වචනේ තියෙන්නේ. එම් නිසා ප්‍රවේශම් වෙන්නේ. එක පැත්තෙන් අපි ඉස්සලා කියව දීතිය කතා රක්කිය පලින් 24 පරිශීදී උනාසේ ආශිර්වාද කරනවා කියලා. මෙතන කියනවා ඒගොල්ලන්ට අසාධාරණ කරන එකට ශාප වේවා කියලා. හොඳයි. තාම විනාඩි 5යි තියෙන්නේ.
තුන්වෙනි දේ තමයි ලෝකයෙන් නොකිරනා වූ ජීවිතයක් 27 වෙනි පාඩිය අන්තිම කොටස ලෝකයෙන් කිරුණ නොවන ලෙස තමාම ආරක්ෂා කර ගැනීමක්ද එහෙම නැත්නම් පින්නේ සෞලයා සහෝදරි දෙවියන් වහන්සේ අපට කියනවා ඔබ භක්තිවන්තයෙක් නම් ඔබ ඉන්නා වූ අපි වසන්නා වූ මේ ජීවිතයේ අභක්තියෙන් පිරීලා වර්ධේවල පිරීලා පාපයෙන් පිරීලා ලෝකේ හැරි අපවිත්‍ර හැරි කිල්ටුයි නමුත් යනවාදී දාදී මේ ලෝකේ ලෝකයට ආලෝකයක් වෙන්න උන්වහන්සේ අපෝ කැඳු දිනේ මේ අඳුර දුරු කරන්න යක්ෂයාගේ බලය කඩන්න නිසා ඒ ලෝකේ අපවිත්‍ර කමින් අපිරිසිදු කමින් අපිත් කිල්ටු වීමට නැමේ ඒ නිසා ප්‍රිමසාවල සහෝදරින් අපි පවිත්‍ර ජීවිතයක් ගත කරමු ලෝකයෙන් කිල්ටු නොවෙමු දෙවියන් වහන්සේ කීකරුවෙන් කීකරුව සුද්ධාර්මයන් වගේ පිරුණා වූ ජීවිත ගත කරමු මට විලා අඩු වෙන එනවා මට දැනෙනවා දෙවනි තිමෝති 2:19-20:21 මට විලා නැහැ 20 ගන්න මේ කියවන්න ස්වාමීන් වහන්සේ තමන්ගේ අය ධන්නාසේක ධන්නාසේකයිද ස්වාමීන් වහන්සේගේ නාමයේ සඳහන් කරන සියල්ල අධර්මිෂ්ඨ කමින් භාවිත්වායිද යන මුද්‍රාව ඇතුව මොකද මේ කියන්නේ ස්වාමීන් වහන්සේගේ නම දරනව සියල්ල කියන්නේ කවුද ඔබ සමම අධර්මිෂ්ඨ කමින් භාවිත්වා කියන මුද්‍රාව තියෙන්න ඕනේ ඊළාට කියනවා ඉතින් ලොකු ගේක රන් රිදී වාජන පමණක් නොව ලී මැටි වාජනත් ඇත්තේය සමහරෙක් ගෞරවය පිණිසය සමහරක් අගෞරවය පිණිසය එවැවින් යමෙක් මේවා අත්හැර තමාම පවිත්‍ර කර ගනිනම් ඔහු පිරිසිදු කර ලැබුවා වූ ස්වාමීන් වහන්සේගේ පාවිච්චයට සුදුසු වූ සියලු යහපත් වැඩවලට සූදානම් වූ ගෞරවය පිණිස වූ වාජනය වන්නේය දිව්‍යන් වහන්සේගේ වචනේ කියනවා මේ අධර්මිෂ්ඨකම් අතහරින්මින් ඔබ මේවා අතහැර ඔබ පවිත්‍ර කර ගන්නවා නම් යේසුස් වහන්සේගේ ලේබලින් ඔබගේ පව් සෝදා ගන්නද ඔබ සූදානම් නම් ඔබගේ පව් කියා දීලා ඔබගේ පව් ගැන පස්සෙන් දෙවිලා ලෝකෙන් කිලුන වුණාම වෙන්නේ නැතුව ජීවත් වෙන්න බැහැ කරනවා වුණාම උන්වහන්සේගේ ලේබල් සෝදා ගන්නවා මොකද කියන්නේ උන්වහන්සේ ලස්සන පොරොන්දුවක් දෙන්නවා ඔහු පිරිසිදු කර ලැබුවා වූ ස්වාමියාගේ පාවිච්චියට සුදුසු වූ සියලු යහපත් වැඩවලට සූදානම් වූ ගෞරවය පිණිස වූ වාජනයක් වන්නේ එවනක බෝකැඳ වන්නේ ගෞරවය පිණිස වූ වාජනයක් වීමටයි රෙන්නේ සහෝදර සහෝදරේ මට විලාන කිහින්දා මට ලස්සන කතන්දරයක් තියෙනවා මම බෙදා ගන්න නම් විලානේ එහෙම නිසා මම අවසානයේ ඔබට ඔබ විලා සිටිනවා ඔබගේම ජීවිතය ඔබ සෝල්ජ් කියලා බලන්න ඔබගේ භක්තිය හිස්සු භක්තියක්ද නැත්නම් සැබෑ වූ භක්තියක්ද නිමා කියන දෙත් නෙමෙයි දෙවන වාසිකේ වචනය අනුව සැබෑ භක්තිය ලකුණු ඔබගේ ජීවිතේ වෙනවද පළවෙනි ප්‍රශ්නේ නම් අපි අහන්න ඕනේ මගේ දිව පාළි වුණා වූ දිවක්ද ඔබ ඔබනේ හසා ගන්න මගේ දිව පාළි වුණා වූ දිවක්ද දෙවෙනුව ඔබගේ අසාරණ මම සැබවින්ම මාන්තරන් ආශ්‍රාමත් රැජමන්තරන් ආශිර්වාද ලබානේ එතන අසරණ තත්වෙට වැදීනා වූ අයගෙන මම සැබවින්ම ඔවුන් සලකනවා ඔවුන් ගැන කැක්කුමක් මට තිබෙනවා තුන්වෙනි එක ඔබ සමග වැඩ කරන්නා වූ ඔබ ඇසුරු කරන්නා වූ ඔබගේ කාර්යාලයය ඔබගේ හිත මිතුරන් ඔබ දකින්නවද සැබවින්ම පවිත්‍ර ජීවිතයක් ගතකරන වෑයම් කරන මිනිසෙක් හැටියට ඔවුන් ඔබ දකින්නවා. එහෙනම් මම කියන්න ඔබගේ ජීවිත ඔබගේ දිව පාලනව දිවක්ද? ඔබ සැබවින්ම අන්නගෙන වේදනාව වෙන උන් වෙන හදවතක් ඔබට තිබෙනවද? සැබවින්ම ශුද්ධ ජීවිතයක් ගතකරන වෑයම් කරන මිනිසෙක් හැටියට ඔබ ඇසු ප්‍රාණ ඔබ දකින්නවද? මේ ස්වාමීන් වහන්සේම විසේ ජීවත් වීමට ඔබට උපකාර කරනසේවා.